දිවිතුරා කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණයක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මේ ගැන කතා කරන්න ඕනේ දියර් ඊෂා වින්ඩියෝ මුණ ගැහුන්ට පස්සේ අහන දෙයක් ගැනයි. මට අද වීඩියෝ එක තුළින් කතා කිරීමට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද video එක තුළින් මතක් කරන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට උනන්දුවක් ඇති කරගන්නේ කියන කාරණාව ඉදිරියේදී පෙන්වා දෙන්නට කටයුතු රැසක්ම හදා ගන්නවා කියන දේ ගැනත් මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් ඇති කරගන්නවා කියලයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට කටයුත්තක් යොදා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ ඉතින් කොහොමනත් ඉදිරියට අපි මේ වගේ දෙයක් ගැන කතා කරන්න උනන්දු වෙනවා කියන කාරණය මම මෙතනදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නට කැමති වෙනවා කියලයි අද වීඩියෝ එක හරහා මතක් කරන්න වෙන්නේ. ඔයා දන්නවද මේ වගේ කාරණාවක් මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න උනන්දු වෙනවා කියන කාරණය ගැන තමයි ඉදිරියේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන කාරණාව මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට ඉඩකඩක් හදා ගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුළින් සාකච්ඡා කරන්නට කැමති වෙන්නේ කියන කාරණාව මට මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් තියාගන්න පුළුවන් කියන කතාව තමයි අද වීඩියෝ එක තුළින් කතා කරන්නේ. දැන් ඉතින් හැමදාමත් ඔය 100ට වෙච්ච ප්‍රශ්න තියෙනවනේ. ඇත්තටම 100ට කරදර කරන්න හදනකොට අගස්ති මේ මැරයන්ට පහර දීලා 100ව බේරගෙන යන සීන් එක ගැන අපි දන්නවනේ. ඊට පස්සේ ඉතින් සමාධියෙන් හොඳටම මේ කට්ටිය බැනුම් අහගන්නවා අගස්ති. ඉතින් ඊට පස්සේ අගස්තිව සහ ඊෂව කොළඹ යවන්න ඕනේ කියන තීරණය ඇත්තටම සමාධිය ගන්නවා. ඉතින් අගස්ති මේ දෙයට අකමැති වුණත් ඇත්තටම මේ කට්ටිය ඔක්කොම කොළඹ යන සීන් එක අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේ කට්ටියකින් බේරෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඉතින් 100ගේ ජීවිතේ වුණත් බේර ගන්න තියෙන එකම විකල්පය නිසා තමයි මේ කට්ටිය කොළඹ එන්නේ. ඉතින් ඒ ආවට පස්සේ වින්ඩෝ මුණ ගැහුණට පස්සේ ඊෂ අහන්නේ ඇයි මිස් තමන්ට මෙහෙම දෙයක් කරේ. ඇත්තටම පහුගිය කාල රක්ෂණය සල්ලි ගත්තා. තමන්ගේ තාත්තගේ හැමදේම ගත්තා. තමන් ඒ හැම තැනකදීම විසීමෙන් කටයුතු කරා. තමන් කිසිම දෙයක් කරේ නැහැ. ඉතින් හැබැයි ඒ තරම්ම ඉවසීමකින් හිටපු තමන්ට සහ අම්මට මේ වගේ දෙයක් කරපේක වැරදි කියන එක ඉදිරියේදී කතා කරන්න කටයුතු කරන හැටි අපිට බලා ගන්න පුළුවන් වෙනවා කියන දේ ගැන තමයි මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට උනන්දු වෙන්නේ කියන කාරණය ඉදිරියේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක්ම හදා ගන්නවා කියන දේ ගැනත් මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්න උනන්දු වෙනවා කියන දේ ගැනත් මම කතා කරන්න සූදානම් වෙනවා.